සුබ උදෑසනක් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා විමෙන්ස් පොලිසි ඇක්ෂන් නෙට්වර්ක් පොඩ්කාස්ට් එකට. මම දිල්මිනියා බෙරත්. මේ වැඩසටහන පටන් ගන්න පූර්විකාවක් විදිහට මම කියන්න කැමති විමෙන්ස් පොලිසි ඇක්ෂන් නෙට්වර්ක් පොඩ්කාස්ට් එක පටන් ගත්තේ සුවිශේෂී අරමුණක් ඇතුව. ඒ තමයි ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබල ගන්නවන්නේ කොහොමද සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය මොන වගේද කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන් ශේෂ්ත්‍රේ ප්‍රවීණයන් ඔබේ ආලින්දයට ගේන එක තමයි අපේ කාර්යභාරය. මේ පොඩ්කාස්ට් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා භූමියේ අයිතිය, ඒ වගේම දේපළ හිමිකාරීත්වය, නීති කොහොමද ශ්‍රමයට අදාළව නීති ක්‍රියාත්මක වෙන්නේ, වගේම සමාජීය යටිතල පහසුකම්, ඩිජිටල් යටිතල පහසුකම් වගේම මේ සම්බන්ධයෙන් ඇතිවෙන්න ඕනේ ප්‍රතිසංස්කරණ මොනවද කියන එක ගැන. ඉතින් අද මේ පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දෙන තිරය පිටුපස ඉන්න කොටසක් ගැන. ඒ තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නිහඬ නමුත් අමිල සේවයක් සපයන ගෘහ සේවිකාවන්. ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා සත්‍යවාණි සරසගෝපාල් මහත්මිය. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. එතුමිය ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් එතුමිය තමයි ඩොමෙස්ටික් ඇන්ඩ් ජෙනරල් වර්කර්ස් යුනියන් එකේ සභාපතිනිය විදිහට මේ වෙනකොට කටයුතු කරන්නේ. ඉතින් පූර්විකාවක් විදිහට මම කැමති කවුද මේ ගෘහ සේවිකාවක් කියන්නේ කියන එක කියන්න. ඉතින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ නෙමෙයි ලෝකයේ සමස්තයක් ඉදිරිය ගත්තාම ගෘහ සේවිකාවක් කියලා කියන්නේ මේ ගෙදර දොර වැඩ කටයුතු කරන, දරුවන් බලාගන්න පවිත්‍රතා කටයුතු කරන, ඒ වගේ සේවා සපයන සේවකයෙක් හෝ සේවිකාවක්. ඉතින් ලෝකය පුරා මේ වගේ සේවා සපයන මිලියන 75ක් වගේ ජනතාවක් ඉන්න. ඒකෙන් 76%ක්ම ඉන්නේ කාන්තාවන්. ඉතින් අපි ශ්‍රී ලංකාවේ සන්දර්භයේ දිහාට හැරුණොත් අපි පටන් ගමු සත්‍යයෙන් අහලා දැනගන්න මොනවද ශ්‍රී ලංකාවේ මේ අංශයේ ජනතාව මුහුණ පාන ගැටලු කියලා. ඔය ආපු ප්‍රශ්නට මම මේ කෙටියෙන් උත්තර දෙනවා නම් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ පානවා මේකේ. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ කාන්තා පාසලේ තමයි මේ ගෝස්ත කම්කරුව ඇටියට සේවය කරන්නේ. ඉතින් එතනදී අපි බැලුවොත් පිරිමි පාසලත් ඒ වැඩ කරනවා. ඒ කියන්නේ ගෙදරකට ගිහිල්ලා ඒගොල්ලන් ඒ කියන්නේ එක එක කැටගරිස් තියෙනවා. ඒ කියන්නේ සමහරක් හට්ටිය උයන්ඩ විතරක් ගන්නවා, සමහරක් ගෙවල් වල බබාලා බලා ගන්න. ඉතින් එක එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරක තියෙන වැඩ කරන්න ගත්තට ඒක මේ ලංකාවේ ඇතුළතදී දැන් අනිත් කම්කරුව ඉන්නවනේ. දැන් සාමාන්‍යයෙන් ගාමන්ට් එකට වැඩ කරන යන කම්කරුවට පැය 8ක වැඩ සීමා කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් වැටුප ඕවර්ටයිම් වැඩ කරනවා නම් මෙච්චරක් ගෙවන්න ඕනි කියලා තීරණය වෙලා තියෙනවා. ඒ හේම නීතිමය රැකවරණයක් මේ ගොහස්ත කම්කරුවන්ට නැහැ, අද වෙනකන් නැහැ. අපි අවුරුදු ගාණක් මේ ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ ගැන වැඩ කරන සමಿತಿ කීපයක් තියෙනවා ලංකාවේ. ඉතින් අපි කියන්න කැමති පළමුවෙන්ම ලියාපදිංචි කරලා මේ කම්කරුව වෙනුවෙන්ම වැඩ කරන සමිතියක් ඇටියට මම ආඩම්බරයි මේක මෙතනදී කියන්නේ. ඒ වුණාට දැන් අවුරුදු 15ක් 16ක් වෙනවා අපිත් සටන් කරගෙන ඉන්නවා අපේ පැත්තෙන්. ඒ කියන්නේ සමිතියක් හැටියට අපි කම්කරුවන්ට කරන්න ඕන සියලුම දේවල් අපි කරනවා. ඒ කියන්නේ කම්කරුවෙක් කියන්නේ කවුද, එයා ගෙදරකට ගිහිල්ලා කොහොමද වැඩ කරන්න ඕනේ, එයාගේ යුතුකම් මොකද්ද, ඒ ටික ඔක්කොම කරාට ලංකාවේ දැන් කාන්තා පාසයක් ඒ කියන්නේ කම්කරුව හැටියට දැන් පිළි අරගෙනම නැහැ. ඒ කියන්නේ මේ සේවය සේවයක් හැටියට බලන්නේ නැති එක තමයි ඉස්සල්ලාම කාන්තාවක් හැටියට මේ ගොඩක් ගැටළු වලට මුණ දෙන මේ ප්‍රශ්න මම කියන්නේ. ඒ විදිහටම දැන් කාන්තාවක් ගෙදරකට ගිහිල්ලා වැඩ කරලා එද්දී එයාට ලස්සන්ට හඳින්න බෑ. ඒ කියන්නේ ගෝස්ත කම්කරුව කිව්වම දැන් පිටරට ඒ ප්‍රශ්න නෑ. ලංකාවේ මේකක් තියෙනවා ඒගොල්ලන් පිළිගන්න ආමේ සමාජයේ හිතන විදිය. ඉතින් මේ එයා ලස්සන්ට ඇඳගෙන ගියාම ඒක රස්සාවක් කියලා බලන්නේ එයාට වෙන වෙන කාන්තාවක් ඉඳලා වෙන නම් දානවා. ඉතින් ඒකේ මූලික ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් කොච්චර වැඩ කරා
ඉගැන පෑටකට වඩා වැඩ කරත් එතන ඔයා ඒ කම්කරුවාව කම්කරුවය කැටියට පිළිගන්න ඇති එකයි. ආය මේ සේවාව හරියට ඇස්තමෙන්තු කරලා එකට පදියන වැටුපක් වැටුපක් නෑ. මේ කියන්නේ සීමා කරලා නෑ. ඒ කියන්නේ සීමාවක් නෑ. ඒ කියන්නේ දැන් හද උයන්න විතරක් කියලා කතා කරාට එතන යාළගේ තියෙන සියලුම වැඩ කටයුතු ටික කරන්න ඕනේ. ඉතින් මූලික ප්‍රශ්නේ එකයි. ඒකයි. ඒ ගැටලුව දිගට දිගට තියෙනවා. එතකොට දැන් අපි මේ ගෘහස්ථ සේවකයන්ට මේ ගෘහ සේවිකාවන්ට තියෙන ප්‍රශ්නකට කතා කරද්දී එයාලගේ දැන් අපිට පේනවා එයාලට විධිමත් ගිවිසුමක් නැහැ. එතකොට කොච්චර වෙලාවක් වැඩ කරනවද එහෙම කිසිම දෙයක් තීරණය වෙලා නැහැ. නිකන් කටවචනෙට වෙච්ච දේවල් තමයි ගොඩක් තියෙන්නේ. එතකොට එයාලට මේ තියෙන අයිතිවාසිකම් ගැන අපි මේ දැනුවත් කිරීමක් මේ වගේ දෙයක් කිරීමෙන් මොකද්ද අපි බලාපොරොත්තු වෙන දේ කියන්නේ ඇයි කොච්චර දුරට මේක වැදගත්ද මේ අයිතිවාසිකම් ගැන අපි කතා කරන එක? අනිවාර්යෙන් ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද ලංකාවේ මං කිව්වේ දැන් මුලින්ම කිව්වේ නීතියක් නැහැනේ. ඒ වුණාට කිසිම කම්කරුවෙක් දන්න තමන් කම්කරුවෙක්ද කියලා. ඒ කියන්නේ ගොස්ත කම්කරුව කිව්වම මුලින් අපි ගිහිල්ලා ෆීල්ඩ් එකේ ඒ කියන්නේ කම්කරුවෙක් හඳුරගෙන එයාලගෙන් ඇහුවාම ඔයා කම්කරුවෙක්ද කියලා එයාලා දන්නේ කම්කරුවාද කියලා. ඉතින් එයාලට අපි මේ කියන්නේ එඩියුකේෂන් එකක් විදියට එයාලට පළමුවේ එයාලට දෙන්නේ තමන් කම්කරුවෙක් කියලා පිළිගන්න. හරි, ඊට පස්සේනේ දැන් මගේ අයිතිය මොකද්ද කියලා මම දැනගත්තොත් ඉතරයි මට සූරා කෑමට මම පත් වෙනවද කියන එක මට හරියට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ දේ අපි කරනවා. සංගමයක් හැටියට, යුනියන් එකක් හැටියට දැන් මේ කරන්න ඕනේ යුතුකම ඒකයි. දැන් ඒ කියන්නේ කිසිම නීතියක් නැහැ. පැය ගානකට වඩා වැඩ කරනවා. ඒ කියන්නේ පැය 8කට වැඩිය වැඩ කරනවා. ඉතින් අපි කම්කරුවන්ට යුනියන් එකක් විදියට ඒක දැනුවත් කරනවා. දැනුවත් කරලා දැන් මේ ඔයා ආපු ප්‍රශ්නට එන්නම්. ඒගොල්ලන්ට ඇග්‍රිමෙන්ට් එකක් නැහැ. නීතියක් නැහැ. ඒ වුණාට අපි පටන් අරන් තියනවා. නීතියක් නැති වුණාට අවුලක් නැහැ. අපිම අපේ සංගමය අපි නීතියක් හදාගමු. කම්කරුව එකතු වෙලා අපි කතා කරා කම්කරුවත් එක්ක. දැන් පඩිය අපි කරන සේවයට අපි තීරණ ගමු අපිට වැටුප කීයද කියලා. ඒ වගේ ලංකාව පුරා කම්කරුවෝ එකතු වෙලා එම පළාතින්ම යාලට අපි ලීඩර්ෂිප් ට්‍රේනින් එකක් දෙනවා. එතනදී ඒගොල්ලන්ගෙන් අහනවා ඔයාලගේ පඩිය දැන් කොහමද තීරණ. එතකොට එයාලා තීරණ ගන්නවා මම මෙච්චර වැඩ කරනවා මට මේ දෙන පඩිය ගොඩක් අඩුයි. ඔව්. එතකොට අපේ සංගමයක් හැටියට ඇග්‍රිමෙන්ට් එකක් දාලා තියෙනවා මේ පැය කීයක්ද වැඩ කරන්න ඕනේ. මුලින්ම හම්පුතයි කරන එක්කෙනයි කැඳවලා අපි ඒ දෙන්නත් එක කතා කරා. ඒ දෙන්නට කතා කරන්න දෙනවා. ඊට පස්සේ අපිට තේරෙනවානේ දැන් ගොඩාක් අය දැන් බ්‍රෝකර් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ. ගොඩක් ඒක බිස්නස් එකක් හැටියට කරන්නේ. දැන් අපි සංගමයක් හැටියට එතනදී සූරා කෑමටපත් වෙනවා කම්කරුවා. හරිද? එතකොට ඒක බිස්නස් කරන එක්කෙනාටනේ වාසිය තියෙන්නේ. අතරමැදියෙක් ඉන්න නිසා. කම්කරුවට වාසි. ඉතින් එතනදී යාට දැන් ඇග්‍රිමෙන්ට් එකක් දානවා ඒගොල්ලන්. දැන් ගොඩාක් ඒජෙන්සි වල මම දන්න විදියට ඒගොල්ලන් දැන් කම්කරුවාගේ දැන් මම ටැමිල් නම් මගේ භාෂාවෙන් නෙමෙයි ඒගොල්ලන් ඇග්‍රිමෙන්ට් එක දාන්නේ. හරි, ඉංග්‍රීසි හරි සිංහලෙන් හරි තමයි ඇග්‍රිමෙන්ට් එක ලියන්නේ. එතකොට පැහැදිලි නෑ. දන්නේ නැහැ මොකක්ද ඒකේ තියෙන්නේ. ඒ එතකොට අපි කියන්නේ දැන් මම දන්න භාෂාවෙන් මගේ ඇග්‍රිමෙන්ට් එක තියෙන්න ඕනේ. දැන් ලංකාවේ ගොඩක් ප්‍රශ්න තියෙනවානේ භාෂාව දෙකක් තිබ්බට ඇමතෙනින්ම තියෙන්නේ සාධාරණව දෙගොල්ලන්ටම වෙන්න ඕනේ. ඒ ප්‍රශ්නය කම්කරුවටත් තියෙන. ඒ ඒජන්සි වල ඒ වගේ දෙයක් කරන හින්දා අපි මුලින්ම අපි විරුද්ධ නැහැ ඒජන්සියකට. මොකද කම්කරුවන්ට රස්සාවල් ඕනේ. රස්සාවල් අපිට මේ යූනියන් එකක් හැටියට අපිට කම්කරුවන්ට රස්සාවල් ඔය දෙන්න බෑ. ඒ වුණාට ඒක සාධාරණෙන් වෙන්න ඕනේ. අපි කොතනටද යන්නේ? ගොඩාක් කම්කරුවන්ගේ ගෙවල් වල දන්නේ නැහැ තමන්ගේ දුව එකොලේලි වයිෆ් කොයිද වැඩ කරන්නේ කියලා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එයාලට එතනදී ප්‍රශ්නයක් වෙච්ච ගමන් අදාළ මිනිස්සු දන්නේ කොතනට ගියේ කොහමද ඒක බ්‍රෝකර් කියන්නේත් නැහැ. අහහ හරි, ඒකෙන්ද අපි ඇග්‍රිමෙන්ට් එකක් දාලා තියෙනවා කම්කරුවෝ කතා කරලම මේ අපේ වැඩ මොකක්ද ඉස්සල්ලාම දැනගන්න ඕනේ. අම්පුතත් එක්ක කතා කරලා එයාලත් එක්ක එයාලානේ දන්නේ ඔයාලා වැඩට ගන්නවා නම් එයාලා දන්නවා මෙන්න මේ වැඩ ටික තමයි අපි ගෙදර තියෙන්නේ. ඒකට ඇග්‍රිමෙන්ට් ඕනේ යන එක්කෙනා. නැත්නම් එතනට ගිහිල්ලා බෑ කියන්න බෑනේ. දෙපත්තක් තියෙනවානේ. ඒක හන්දා දෙගොල්ලන්ටම කතා කරන්න දීලා අපි ඇග්‍රිමෙන්ට් එකේ තියෙන ටික ඒගොල්ලන්ට කියනවා. ඒකල එකඟ වුණා අපි යාලව වැඩට යවනවා යුනියන් සයින් කරනවා. ඉතින් ඇග්‍රිමෙන්ට් එකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් නීතියක් නැති වුණාට කමන්නේ නැහැ. කම්කරුවා හැටියට අපේ අයිතිවාසිකම් අපි ලබා ගන්න සූදානම් කරලා වැඩ කරනවා.
ඔය ඇත්තටම හොඳ පියවරක්. මොකද මේ අනිත් රසවල් විධිමත් අංශය ඉන්න අයගේ මේ දේවල් ඇතන විසඳිලා තියෙන්නේ. යාලා ඇග්‍රිමන්ට් එකේ වැඩ කරන්නේ, යාලා දන්නවා යාලා මොකද කරන්න යන්නේ. එතකොට දෙගොල්ල අතරම මේ එකඟතාවයක් ඇති වෙන්නේ. මොකක් හරි ගැටලුවක් ඇති වෙච්ච එක මම ඒකට ගන්න පුළුවන් දේවල් අපිට කතා කරනවා කියලින්ම වර්කට් එක කතා කරන්නේ. මොකද ප්‍රශ්නනේ. ඔව්. ඒකෙන්ද මාට කතා කරනවා, යුනියන් එකේ වෙන කට්ටියට කතා කරලා එහෙම තමයි අපි විසඳන්නේ. කෙලින්ම වර්කට් එක කතා කරොත් එයා සමහරක් විට ඇති ඉතින් වැඩ කරලා ඉන්න වෙලාවේ මොකක් හරි කියලා සැරෙන් වචනයක් කිව්වොත් එයා යන්නම් කියනවානේ. එතකොට අපි එයාලට ට්‍රේනින්ග්ස් දෙනවා. ඔයා මේම ගියොත් මේ වැඩ ටික. ඒකයි අපි මුලින්ම යාලව කැඳවලා ඔය වැඩ ටික මොකද්ද කියලා දැනගෙන යාලා දෙන්නම කතා කරලා නේතන්ට යන්නේ. එතකොට ඇග්‍රිමන්ට් එක අපි දාන්නේ දෙපැත්තටම සාධාරණයක් වෙන්න. ඉතින් ගොඩාක් දැන් අපි ඇග්‍රිමන්ට් 22ක් විතර දාලා ඉවර තියෙන කම් කර හොඳට වැඩ කරනවා. ගැටලුවක් නැහැ. දැන් අපෙන් ඉල්ලීම වැඩි. අපිට ඉතින් කසලා දෙන්න කියන්නේ. මොකද ඇවිල්ලා යන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. එතකොට දැන් මේ ඔබතුමී කිව්වා දැන් මේකේ මේ වගේ සේවකයන්ට ආරක්ෂාවක් සපයන එහෙම නීති පද්ධතියක් හරියට නැහැ කියලා. ඒතකොට දැන් ලංකාවේ අනිත් සමහර අය සාප්පු සහකාර්යාල සේවක පනත වගේ එහෙම එක එක අනිත් අයව ආරක්ෂා වෙන විදිහේ නීති තියෙනවා. එතකොට මේ වෙලාවේදී මේ සේවකයන්ට ආරක්ෂාව සපයන ප්‍රමාණවත් නීතියක් ලංකාවේ නැහැ. ඔව්. ඒක තමයි. ඔව්. එතකොට ඒක අනාගතයේදී අනිවාර්යයෙන්ම උත්තර ලැබෙන්න ඕනේ ප්‍රශ්නයක්. ඒ උත්තර නැතිවෙන්න තමයි අපි මේ අවුරුදු ගාණක් සටන් කරන්නේ. මොකද අනිවාර්යෙන් කම්කරුවෙක් හැටියට පිළිගන්නේ EPPT එකක් තියෙනවනේ අනිත් කම්කරුවන්ට. ඔව්. තේරෙනවා. එතකොට යාලා අවුරුදු 55 කෝ 60ද එහෙම දැන් ලංකාවේ නීතියක් අනුව යාලා දැන් ගොඩාක් ඒ කියන්නේ දැන් ගොඩාක් වතු වල වැඩ කරන මිනිස්සු එක්කෝ අවුරුදු 55කට වැඩි කට්ටියක් ගෝස්තකම් කරුවෙක් හැටියට වැඩ කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වයස කියලා බලන්නේ. ඒ උනාට යා සර්වේ කරනවනේ. ඒ උනාට නීතියක් නැති හින්දා යාලට කිසිම සාධාරණයක් නැහැ. ඒ උනාට ඒක ඒ පැත්තේ තිබ්බට ඒ කරුණුව අපේ කම්කරුවන්ට සාමාන්‍ය ඉතින් එම්ප්ලොයිස්ලත් එක්ක කතා කරලා අම්පුතල්ලත් එක්ක එකඟ වෙනවා. ඒගොල්ලන් සාමාන්‍ය මාසෙකට 2000ක් වගේ බැංක් එකට දාන්න. ඒත් ඉතින් අපිට අර තද කරලා ඒගොල්ලන්ට පුෂ් කරලා කියන්න බෑ නීතිය මුකුත් නැතුව. ඒනට දැන් මේ අපේ දැන් ඉන්න ඇමතිතුමා අපිට පොරොන්දුවක් කළා තියෙනවා. මනුෂ්‍යනානේ කර්මි ළඟදී මම මීට් වුණා. ලොකු වැඩසටහනක් තිබ්බේවා. ඒකට මේ කියන්නේ අනිකුත් කම්කරුවන්ට තියෙන නීතිමය රැකවරණයේ වගේම ගෝස්ත කම්කරුවන් ඒකට එකතු ඉන්ක්ලූඩ් කරනවා කියලා පොරොන්දු වුණා අපිට. ඒක ජනවාරි වල තමයි කරනවා කිව්වේ. ඒනට දැන් පවුණා මම තිනියත් එක්ක කතා කර ඉන්නවා. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම කරගෙන යනවායි කියලා කියනවා. ඉතින් ආවොත් තමයි කියන්න බලන්නේ. එතකන් ඉතින් අපිට බලාගෙන ඉන්න වෙනවා. එතකොට මේ දැන් අපි මේ වගේ සේවකයෝ ගැන, ඒ වගේම මේ අංශය විතරක් නෙමෙයි ලංකාවේ ආර්ථිකයට දායක වෙන සියලුම දෙනා ගැන කාලෙන් කාලට සමීක්ෂණ කරනවා. ශ්‍රම බලකායට කී දෙනෙක් දායක වෙලා ඉන්නවද කියලා. එතකොට දැන් මේ ශ්‍රම බලකා සමීක්ෂණවලදී දැන් ඔය ගෘහ සේවිකාවන් වගේ අය ගැන හරියට තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඇත්තම කිව්වොත් ඉතින් මේකේ වැඩ කරන සේවකයෝ කියන්න කැමති නැහැ. මම ගෝස්ත කම්කරුවෙක් කියලා මම කියන්න කැමති නැහැනේ. මොකද මට රෙස්පෙක්ට් එකක් නැහැනේ මේ ලංකාවේ. ගෝස්ත කම්කරුවෝ පිළිගැනීමක් නැහැ. ඒ විශේෂයෙන් කාන්තාවක් කිව්වම ගෙදරක ගිහිල්ලා වැඩ කරනවා කිව්වම කොච්චර මම ඉගෙනගෙන හිටියත් ඒගොල්ලන් බලන්නේ ඒක පහත් තත්වෙයි. තේරෙනවද? එතකොට පිටරට ගිහිල්ලා කරනවනේ. ඒගොල්ලන්ට රෙස්පෙක්ට් එකක් තියෙනවා. පිටරට ගිහිල්ලා එයාලා කියනවා කොටින්ම කිව්වොත් කියනවා මම මේම වැඩට. එයා ඩොමස්ටික් වර්කර් කියලා කියනවා. ඉතින් ලංකාවේ එක කියන්න බැරි හින්දා කියන්නේ නැහැ. හරි අමාරුවෙන් තමයි අපිත් එයාලව තෝරගෙන එයා ඇත්තටම සේවය කරන කෙනෙක්ද කියලා බලයි තියෙන්නේ. වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න නිසා සමාජයේ පිළිගැනීමක් නැති හින්දා. ඒ වගේම තමයි නීතිමය රැකවරණයකුත් මෙයාලට නැහැ. ඔව්. ඉතින් ඇත්තටම මේ වගේ දැන් මෙයාලා ගැන කිසිම වාර්තාවක් නැති නිසාම මෙයාලට මේ හම්බ වෙන්න තියෙන අයිතිවාසිකම් වරප්‍රසාදවල ප්‍රශ්නෙකුත් තියෙනවා. මොකද හරියට දත්ත නැති නිසා මේ අංශය ගැන වැඩි අදහසක්වත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හරිම අමාරුයි. දැන් කොච්චර පිරිසක් මේ අංශයේ සේවය කරනවද කියන එක ගැන මේ කවුරුත් දැන් හරියට අපි දැන් එහෙමයි අපි සංගමයක් හැටියට දැන් අපේ සමිතියේ ඉන්න 4000 ගණක් ඉන්නවා. ඔව්. හරි. ඒනට තව වැඩි පිරිසක් ඉන්නවා ලංකාවේ. වාර්තා වෙලා නැති. ඔව්. නැති කට්ටිය ඉන්නවා. ඉතින් මේක මම අර ඔයා කිව්වා වගේ තමයි නීතිමය රැකවරණයක් නැති හින්දා ටිකක් අමාරුයි. එතකොට දැන් මේ මම කලිනුත් කතා කරා අපි මේ මෙයාලා අතරේ අර පිළිගත්ත ගිවිසුමක් එහෙම නැත්නම් ඇග්‍රීමන්ට් එකක් සයින් කළා එහෙම මුකුත් නැහැ. කියන්නේ නීති කවදා හරි මොකද ප්‍රශ්නයක් වුණොත් මේ අපිට ගිහිල්ලා නීතියෙන් සරණක්
ගන්න පුළුවන් විදිහේ දෙයක් නෑ. ඉතින් ගොඩක් තැන්වලදී වෙන දැන් දෙන්න කතා කරලා මිනිකන් කටවචනෙට තමයි මේ වැඩ කටයුතු වෙන්නේ. ඉතින් නෑ, ඒක දෙන්න කතා කරන්නේ සමිතියක් ඇටියට අපි ගාව આવුත් විතරයි. විතරයි. එහෙම නැත්නම් ඒජන්සි එක හරියට දෙයක් වෙන්නේ නෑ. අර බ්‍රෝකර්ස්ලා ඉන්නවනේ ගම්වල, එයාලා කෙලින්ම ගින් දානවා. ආහහ. එතකොට ගැටලු තියන්නේ කම්කරුවාට. හරි. එහෙම එකකුත් නෑ. එතකොට දැන් මේ වගේ දේවල් නිසා දැන් ඔබතුමී කියන විදිහට දැන් ඒ වගේ අතරමැදියෙක් ඉන්නවා. අතරමැදිය ගිහිල්ලා මේ කාට හරි සේවය ඕන කෙනෙක්ට මේ වගේ කෙනෙක්ව හොයලා දෙනවා. එතකොට දැන් දෙගොල්ල අතර ලොකු තේරුම් ගැනීමක් අවබෝධයක් නැති හින්දා එතෙන්දී මොකද්ද වෙන්න පුළුවන් ප්‍රශ්න, කියන්නේ ප්‍රධාන වශයෙන් මේ දෙපැත්ත අතර ගොඩක් ප්‍රශ්න. ළඟකදී ඔයාලට ආරංචි වුණාද මන් දන්නේ, ඉශාලෙනි දිරිය මේ ලංකාවේ කියන්නේ පොලිටිෂියන්ගේ මම නම කියන්න කැමති නැහැ, ඒුණාට ඒක පබ්ලික් ඔක්කොමලා දන්නවා. ඒ වගේ ඒක විතරක් නෙමෙයි, තව ගොඩාක් දේවල් වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ අතරමැදියෝ හින්දා මේම ප්‍රශ්නයක් ආපු ගමන් තමයි මීඩියා අය නැත්තම් පොලිසියෙන් නැත්තම් පොලිටිෂියන්ස්ලා ඒක ඒගොල්ලන්ගේ අරමුණකට ඒක යොමු අනිත් පැත්තට මේවකල් කතා කරනවා. ඒ වෙලාවේ එළියට බෑලා හඬ නගිනවා, මේම වෙන්න ඕනේ, මේ කම්කරුවත් පිළිගන්න ඕනේ, මේ එච්චරයි. ඒ වෙලාවෙන් පස්සේ ඒ වෙලාව විතරයි. ඒක ඒගොල්ලන්ගේ පබ්ලිසිටි එකට, ඒගොල්ලන්ගේ වාසියට විතරයි. හැබැයි සංගමයක් හැටියට අපි හතරින් අපි දිගට සටන් කරගෙන යනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ තව දෙයක් තමයි, දැන් සාමාන්‍ය අපි පිළිගන්න රස්සාවල සම්මත පැය ගන්නක් තියෙනවා. එක්ක පැය 8ක් ඊට පස්සේ පැය 8 වැඩි වෙනවා නම් සමහර තැන්වල මේ OTG වෙනවා එහෙම. හැබැයි මේ අංශේ රැකියාවේ නිරත වෙලා ඉන්නයිට එහෙම මෙන්න මෙච්චර පැය ගන්නක් කියලා එකකුත් නැහැ. OT වගේ දේවල්, ඒ වගේ ප්‍රතිලාභ වල අඩුවක් තියෙනවා. ඉතින් ඒ වගේ තව මොනවද මේ අංශයෙන් අපි මේ උත්තර දෙන්න ඕනේ ප්‍රශ්න? මේ අංශයෙන් කියවට දැන් නම් මම කියන්නේ දැන් අපේ සමිතියේ ඉන්න කට්ටිය බාගේනින් කරනවා. හරි, දැන් මගේ රසාව දැන් උයන්න තියෙනවද, ළමයි බලා ගන්න තියෙනවද, මොකද ඒ gedara තියෙන වැඩ. එතකොට මට තේරෙනවා මගේ වැටුප මෙච්චරක් ගන්න ඕනි කියලා. මගේ අයි තියෙන්නේ. එතකොට අපේ කම්කරුව ඒගොල්ලන් බාගේනින් කරලා යාළගේ පඩිය ගන්නවා. හරි, මොකද මම හරියට තැනක වැඩ කරා නම් මගේ වැටුප කතා කරන්න පුළුවන්. මට අයිති තියෙනවනේ. ඒකට නීතියක් ඕනෙම නැහැ. හරි, දැන් අපේ කම්කරුව එක පටන් අරන් තියෙන්නේ. ඒ වුණාට අපිට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ දැන් මේ ගෝහස්ත සේවයේ යටතේ අපිට වෙලාවක් බලන්න සමහරක් විට පැය 8කට අඩුවෙනුත් තියෙනවා. ඔව්. 8කට වැඩියෙන් තමයි දැන් තියෙන්නේ. හරි. ඉතින් ඒක සීමා කරන්න ඕනේ නම් අපිට මේ නීතිමය රැකවරණය අනිවාර්යයි. ඉතින් ඒක කියන්නේ දැන් අනිත් කම්කරුවන්ට අනිවාර්යෙන් ගෙවනවනේ. ඔව්. පැය 8කට වැඩිය තිබ්බොත් ගෙවනවා. ඉතින් අපේ සංගමෙන් යන කට්ටියට ඒක ලැබෙනවා. කියන්නේ ඒගොල්ලන් ගොඩාක් තැන්වල පැය 8කට අඩුයි, කොපය 8යි. ඉතින් පඩියක් අපි කතා කරලා තමයි යවන්නේ. එතකොට ඒ ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ඔබතුමී කියන්නේ එහෙම දැනුවත්භාවයක් තියෙනකොට, ඒ කියන්නේ මේ වගේ සමිතියක් ගැන එහෙම නැත්නම් එහෙම සංවිධානයේ වෙලා ඉන්න අයට තියෙන ආරක්ෂාව වැඩි. අනිත් කට්ටියට නැහැ. එතකොට ඒගොල්ලන් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ පාන. දැන් මේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් කරපු මේ සර්වේ එකකත් කියලා තිනවා 31%ක් වගේ මේ ගෘහසේවයේ නිරත වෙලා ඉන්න අය උදේ 6ට කලින් වැඩ පටන් ගන්නවා. මේ ඒ වගේම පැය 8කට වඩා වැඩ කරන පිරිස 86%ක් වගේ, කියන්නේ බහුතරයක් එහෙම තමයි ඉන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වලට පිළිතුරක් ලැබෙන්න ඕනේ. නැත්නම් මෙතන ශ්‍රම සූරාකෑමක් එහෙම නැත්නම් වෙනස් කොට සැලකීමක් වෙනවා. ඔයකොන ඇති ප්‍රශ්නයකට මම උත්තර දෙන්නම්. මේකයි ලංකාවේ දැන් ගෝස්ත කම්කරුවෝ කිව්වම් පිළිගන්නේ නැහනේ. ඔව්. ඒ වුණාට දැන් ඡන්දයක් ආපු ගමන් එයාලගෙන් ඡන්දේ කොහොමත් ඉතින් එයාලා ඡන්ද දෙන්නම මේවා වෙලා ඉන්නවනේ. ඉතින් එයාලත් එක තමිල් මුස්ලිම් සිංහල කියලා ભેදයක් නැහැ. කවුරු වුණත් කම්කරුවෙක් හැටියට එයාලා ගෝස්ත කම්කරුවෙක් දැන් ඡන්දි දාන්න එපා කියලා නීතියක් නැහැනේ. නෑ. ඒ වුණාට එයා කම්කරුවෙක් හැටියට නීතියක් නැහැ. ඒක තමයි මේ රටේ තියෙන ප්‍රශ්න, මූලික ප්‍රශ්න ඒකයි. කම්කරුවෝ කිව්වම ભેදේ. හරි? එතකොට ඡන්දි කිව්වම එහෙම දෙයක් නෑ. ඒකයි. සාමාන්‍ය මේ දැන් මේ වගේ සේවකයන්ට ඉතින් අපි දැක්ක මේ විදිමත් ගිවිසුමක් නැහැ. ඉතින් මේ වගේ තව මොනවද අහිමි වෙන්නේ? දැන් ගිවිසුමක් නැති නිසා දැන් උදාහරණයක් විදිහට නියමිත වෙලාවක් නැහැ. එතකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් අනෙකුත්
අංශවල ඉන්න අයට ලැබෙන මෙයාලට නොලැබෙන ප්‍රධාන දේවල් මොනවද? ඒක තමයි මම කිව්ව මොලික. දැන් අවුරුදු ගාණක් එක තැනක වැඩ කරනවා. ඒ කියන්නේ දැන් අර නීතියක් තියෙනවනේ අනිවාර්යෙන් EPF ETF ගෙවන්නම ඕනේනේ. දැන් ගොස්තකම් කරුවන්ට ඒක නෑ. එහෙම දෙයක් නෑ. නෑ. ඒක ලොකු ගැටලුවක්. ඒ වගේම දැන් මේ අර ලෙඩ නිවාඩු නැවතුම් පාසුකම් නෑ. ඒ කියන්නේ දැන් බබෙක් කම්බෙන්ද ඉන්නවා කියන්නේ කා. ඒ වගේ දේවල් වලට කිසිම නෑ. එයාලා රසවෙන් මාලි අයින් කරනවා. එතකොට අපිට වුණ තාන්න බෑ. රස්සාව දිගටම තියෙන්නෙත් නෑ. ඒ වගේ ප්‍රශ්නාවහම. ඔව්. තාවකාලිකයි. හොඳයි. ඒ වගේ තමයි දැන් අර අනිත් රස්සාවල් වල පුළුවන් නේ දැන් මේ පඩි සහිත නිවාඩු ඒ වගේ දේවල් කිසිම දෙයක් මෙයාලට නැහැ. ඉතින් මේ වගේ ගත්තාම දැන් ආර්ථිකයේ වාර්තා නොවෙන මේ අංශය විතරක් නෙමෙයි ගොඩාක් අංශවල මේ වැඩ කරන අය ඉන්නවා. හැබැයි මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක තමයි හැමෝම ඉස්සරහට යන්නේ. ඉතින් අපි බලමු අනාගතයේදී මේ අංශයේ මොකක් හරි ප්‍රගතියක් තේදි කියලා. දැන් ඔබතුමේ කිව්වා ඇමතිතුමා එක්කත් කතාවක් වුණා කියලා. අපි බලමු. අපිට බලාපොරොත්තුවක් තියෙනවා යා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම දැන් තව ප්‍රශ්නයක් තමයි දැන් ගොඩක් වෙලාවට මං හිතන්නේ අනිත් රස්සාවල මේ වගේ ප්‍රශ්න එන එක අඩුයි සාපේක්ෂව. මං කියන්නේ දැන් මේ වගේ දේ මේ අංශේ දැන් ඉන්න අයට සමහර වෙලාවට ලිංගිකතර අඩද්දේටම් හිරිහැර වගේ දේවල් වෙනවා. එතකොට ඒ හින්දා දැන් මේ අංශේ ප්‍රස්සා කරන අය ප්‍රස්සාව ගැන මොන වගේ ආකල්පයක්ද දරන්නේ? කියන්නේ කොහොමද ඒ වගේ තැනකදී තෘප්තිමත් නැහැ? ඒ වගේම ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔව්, ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද ගොඩක් මේ ගෑන පාසවේ නීමේ රසාවට යන්නේ. එතකොට දැන් මේ මම කිව්වේ මුලින්ම බ්‍රෝකර් සිස්ටම් එකක් තියෙනවා, ඒජෙන්සිස් තියෙනවා කියලා. එයාලා බලන්නේ දැන් එයාලට ගිහිල්ලා දැන් සේවය කරලා එතන එයාට රිස්ක් කරන්නවත් ඒ කියන්නේ රූම් එකක් නැහැ. එතකොට ඒ ගෙදර ඉන්න හැමෝමම නැහැ. සමහරක් තැන්වල එහෙම ප්‍රශ්න ඇවිල්ලා මේ අපි ඒකට පියවර ගත්ත ගොඩක් වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ දැන් ලිංගික අතවර කියන්නේ දැන් ඇවිල්ලා ඇඟෙන්ම මේවා කරන්න ඕන එකක් නෙවෙයි. ඒක අපි කම්කරුවන්ට දැනුවත් කරන්න ඕනේ. ගොඩක් කම්කරුවෝ දන්නේ නැහැ ලිංගික අතවර කියන්නේ මොකද. සමහර වචනින්ම කතාවින්ම කියනවා, සමහර ඇවිල්ලා අත ගහනවා. ඒක දැන් අපේ සමිතියේ ඉන්න කම්කරුවන්ට අපි ඒ පුහුණුව දෙනවා. ඒක මෙමයයි වෙන්නේ. එතකොට ඔයාලා ඇවිල්ලා සංගමයක් ඇටිට අපිට ඒක කියන්න ඕනේ. ඒක එයාට එම වෙනවනම් එයා කොහොමද ඒකට ඇක්ෂන් එකක් ගන්න, විරුද්ධත්වය පෙන්වන්නේ කියලා. ඒ වුණාට දැන් එහෙම තිබ්බත් ගොඩාක් තැන්වල එහෙම වෙද්දී කම්කරුවෝ එලිට කියන්න, මොකද දැන් මම බැඳලා ඉන්නවනම් මම ගිහිල්ලා මගේ හස්බන්ඩ්ට කියන්න බෑ මම වැඩ කරන තැන මේ එකක් වෙනවා කිව්වොත් මොට මොකද මට බයයි එයා මංගෙන වැරදියට හිතයිද කියලා. එතකොට ගොඩක් කාන්තාවෝ ඒකෙන්ද එලියට කියන්නේ නැතුව ඉන්නවා. එයාලා කැමති නෙවෙයිනේ ඉන්නේ. ඒ සේවයේ කරන්නේ ආගේ ආර්ථික ප්‍රශ්නින්ද, දරුවෝ ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, ගොඩක් ප්‍රශ්න තියෙනවා ආර්ථික. එතකොට ඒක ගොඩක් කට්ටිය එක කියන්නේ නැතුව ඉන්නවා. දැන් ගොඩක් සමහරක් කාන්තාවෝ කතා කරනවා. කතා කළා මේම දෙයක් වුණා, දැන් මට කෝල් එකක් ගන්නවා, මිස් මේම එකක් වුණා. මම ගිහිල්ලා එයාලට ට්‍රේනින් කරලා කතා කරලා පොකට් මීටින් එකක් කරලා ආපු අවස දවසක සමහරක් ගොඩක් ඉන්න තැන්වල කියන්න බෑනේ. ඊට පස්සේ මට කියනවා මිස් මට මේම දෙයක් වෙලා තියෙනවා. ඒකට මගේ හස්බන්ඩ්ට මට මේක කියන්න බෑ. කිව්වොත් එයා රසාවට යන්න දෙන්න සමහර අන්ටනවා. හරි, ඉතින් මේම වෙන්න හේතු අපේ රටේ නීතියක් නැති හින්දා. මොකද එයා රසාවෙන් එළියට දායිනේ. එතකොට එයාගේ දරුවන්ට සමහරක් කට්ටිය සෙපරේට් වෙලා ඉන්නවා හස්බන්ඩ් නැතුව. මිස් යූස් කරනවා ගොඩක් ගෙවල් වල. එතකොට එයාට ඒ රසාව කරන්නම වෙනවා. වෙනවා. ඒකෙන්ද ගොඩක් ඉතින් එළියට එන්නේ නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් සංගමයක් කටියට අපි වැඩ කරාට මේ ලංකාවේ කම්කරුවෝ හැටියට, ඒ කියන්නේ මේ ලංකාවේ පුරවැසියෙක් හැටියට කරන්න ඕනේ දේ උනත් තමයි මේක නතර කරන්න පුළුවන්. පුළුවන් වෙන්නේ. ඇත්තටම දැන් එයාලට ඒ වගේ. මං කියන්නේ මේක විතරක් එම වෙනවා කියනන්නේ මේ. ඕනම තැනක වෙන්න පුළුවන්. ඔහොම. මෙතන ප්‍රශ්නේ බරපතලයි. මොකද නීතිමය රැකවරණයක් ඇත්තෙම නැහැ. නැත්නම් අය ගිහලා පොලිසියට යන්නකෝ. දැන් පොලිසියට මං ළඟදීකදී මගේ වර්ක කෙනෙක් එක්කන් ගියා. එයා වරකම් කරලා කියලා චෝදනාව. හරි, එයා බබලත් එක්ක ස්කෝලේ ගිහිල්ලා ස්පෝර්ට් මීට් එකට කෙලින්ම පොලිසියෙන් කතා කරලා එයාට එන්න කියලා තියෙනවා. එයාට එතකොට අපිත් එක්ක එයා මෙම්බර් කෙනෙක් වෙලා මාසයක් විතර ඇති. එයාට දැනුවත් කරලා තිබෙනවා. එයා බයට පොලිසියෙන් කිව්වා මේ යනවනේ බබලත් එක්කම ගිහිල්ලා පොලිසියට. එතකොට එයාව රිමාන්ඩ් කරලා ළමයි දෙන්නව වාඩි කරලා රිමාන්ඩ් කරලා ඇයි කියලා ඇහුවොත් එයා දන්නේ. ඊට පස්සේ අම්පුතාලා ඇවිල්ලා එන්ට්‍රියක් දාලා තියෙනවා එයා රත්තරම් බඩුයි සල්ලි අරන් ගිහිල්ලා කියලා.
ඊට පස්සේ මට කොහමරි එතන ඉටපු කට්ටිය අපේ තව සමාජික වෙන එකලන් කතා කරාම මං ගියාට පස්සේ යාව ලියලා සයින් එකත් අරගෙන යා ගත්තා කියලා. ඒ කියන්නේ එතනින් පොලිසියෙන් එම කටයුතුත් වෙනවා. ඉතින් යා ගත්තද නැද්ද කියලාවත් ඒගොල්ලන් බලලා නැහැ. කෙලින්ම මේ යාව ඔරකම් කරා කියලාම දාලා රිමාන්ඩ් කරලා ඔව් නඩුවකුත් යනවා. ඒ වුණාට ඒ නඩුවේ එයා දෙන්න. මොකද එතනදී අපි ලොයකිනි කල්ලලා යට උදව් කරා. CCTV එකකුත් තියෙනවා. අන්තිමට වෙලා තියෙන ගෙදරට ආපු අම්මා යා දුවගේ බඩු ටික අරන් ගිහලා සල්ලිත් එක්ක. ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රශ්න වෙනවා. ඒ කියන්නේ කෙලින්ම යාලා ද ලංකාවේ බලන්නේ ගෝස්තකම්කරුවෙක් කියවම් බොරු කියනවා, වංචා කරනවා. අර ඒ එහෙම තමයි හිතන්න පුරුදු වෙලා. එහෙම තමයි හිතලා. ඉතින් ඒක වෙනස් කරන්න ඕනේ. ඒ වුණාට ඒක වෙනස් කරන්න ඕනේ නම් අර මම මුල ඉඳන් කියන දේ තමයි ආපහු අපසර ගිහින් බලන්න වෙනවා. ඒකයි. හොඳයි. එතකොට දැන් මේ ගෘහ සේවිකාවන් කියනයි ලංකාව ඇතුළේ විතරක්ම නෙමෙයි. දැන් සමහරු ඇත්තටම ලංකාවේ වැඩ කරනකොට පිට රටකට යන්න කැමති ඒ රස්සාව වෙනුවෙන්. මොකද අර මෙහෙ කට්ටිය හිතන විදිහ ටිකක් ප්‍රශ්නයක් තියෙන නිසා දැන් අපි කතා කරපොදේ. එතකොට දැන් ඒ වුණත් දැන් විශේෂයෙන් මේ වගේ රස්සාවලට ගොඩක් යන්නේ මැද පෙරදිග, එහෙම නැත්නම් අප්‍රිකානු කලාපය, ඒ වගේ තැන්වලට ගිහම ඇත්තටම මේ තවත් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ගැන අපි පොඩ්ඩක් කතා කරමුත්. ඒක මම බලන්නේ මේමයි. දැන් මම මගේ අම්මා තාත්තා මගේ ළමයි මගේ දෙමව්පියෝ මගේ සහෝදර සහෝදර දාලා යන්න කැමති නැහැනේ පිට රටකට. කවුරු මැරුණත් මට එන්න බෑ. එහෙමනේ තියන්නේ. දැන් ඒ ගියාම ඒගොල්ලන් ඇග්‍රිමෙන්ට් එකක් ගාලා තමයි අපිව ගන්නේ අවුරුදු. ඒ අවුරුදු දෙකෙන් අපි එන්න එනවා නම් අපි සල්ලි ගෙවන්න 100,000ක්. ඒක ගෙවන්න මට බෑනේ. මම ආසාවෙන් නෙවෙයිනේ යන්නේ. ඉතින් ඒකට හේතුව මේ ලංකාවේ මම සේවය කරන සේවයට අනුව පඩියක් නැහැ. ඒ නිසා තමයි මෙහෙම යන්න වෙන්නේ. ඒක තමයි හැම දෙයකටම ඒකම තමයි උත්තරේ. හැබැයි ඒ වුණාට ඒ හදිස්සියක් වුණොත් ඒ විදිහට එන්නත් බෑ. අපි එකගුණ ඒජන්සිස් තියෙනවා. දැන් ලංකාවේ ලියාපදිංචි කරපු ඒජන්සිස් තියෙනවා. ඒ වුණාට යාලත් මේ මෙතනදී කියන්න ඕනේ ගොඩාක්. ඉතින් එහෙම ප්‍රශ්න වෙලා සෞදි වලට ගිය වර්ක කෙනෙක්, ඒ කියන්නේ කලින් අපේ සමිතී හිටියේ, එයා ගිහිල්ලා මාස දෙකක් විතර පොලිසිය කෙනෙක්ගේ ගෙදර වැඩ කරලා තියෙනවා. එයාට ලිංගික අතවර. ඉතින් එයාට ඉන්නම බැරි ඉඳලා ඒ ගෙදර ඉන්න කාන්තාවම කියනවලු එයත් එක්ක හස්බන්ඩ් එක්ක එහෙම රිලේෂන්ෂිප් එකට යන්න කියලා. එහෙම තියෙනවා. ඒ වුණාට ඒජන්සි එකට කතා කරාට පස්සේ ඒජන්සි එක කියන්නේ මාස 3ක් වෙනකන් ඉන්න. එතකොට මේ මාස 3ට ඒ ළමයාට එක පුළුවන් ඒ පැත්තෙන් හිතන්නේ ඒ වෙලාවට උදව් කරන්න කියලා නැහැ. ඒජන්සි එක හිතන්නේ එයාලා ආරන්ද එයා ලොකු ගාණක් ගන්නවනේ. කම්කරුවක්ගෙන නෙමෙයි දැන් මම මේක කතා කරන්නේ කම්කරු ඒජන්සි එක. එතකොට ඒගොල්ලන්ගේ ආර්ථික ඒගොල්ලන්ගේ මුදල් ගන්නෙ කොහමද? මේ මුදල් දැන් එයා ලංකාවට ගත්තොත් වෙන කෙනෙක් එතනට දාන්න. ඒ ගැටලුවින්ද එයාට කියනවලු එතනම ඉන්න කියලා. ඒජන්සි එයාලගේ ලාභේ පාඩුවෙන් තමයි හිතන්නේ. ඔව්. එතකොට කම්කරුවක්ගෙන හිතන්නේ. එතකොට මම මෙතනදී කියන්නේ මේ හැම ඒජන්සි එකක්ම එක්කෝ ලංකාවෙන් යන කම්කරුවන්ටම මේක වෙනවා කියලා නෙමෙයි. ඒ වුණාට වෙනවා. අරිට ඔයලා බලලා ලියාපදිංචි අංකය දෙන්නේ රජයේ යටතේ නේ ඒක වෙන්නේ. ඒක හරියට වෙන්න ඕනේ. ඒ වුණාට දවසින් දවසට ඔය ලංකාවෙන් එළියට ගිහිල්ලා අපිටරට වැඩ කරන කම්කරුවන්ටත් මේ ප්‍රශ්නම තියෙනවා. දැන් පිළිගත් ආයතන වගේම දැන් මේ රස්සාවට යන අයගේ නොදැනුවත්කම නිසා සමහර විට එහෙම පිළිගැනීමක් නැති ආයතන, එහෙම නැත්නම් ඒ වගේ තැන්වලදීත් ප්‍රශ්න වෙනවා ඇති අනිවාර්යයෙන්ම. නොදැනුවත්කම කියලා මම කියන්න කැමති නැහැ. මොකද මගේ අයිතිය මොකද්ද කියලා මම දැනගත්තට පස්සේ සමහරක් ගොඩාක් කට්ටිය අපිව රවට්ටන්නේ මේ ලංකාවේ. මේ අපි ගිහිල්ලා කතා කරන්නේ ප්‍රශ්න කරන්නේ නැහනේ. තේරෙනවද? මොකක් හරි මට ප්‍රශ්නයක් තියෙනවා නම් මම කතා කරනවා. ඇයි මේක මෙහෙම වෙන්නේ? ඒක ඒජන්සි වල කරන්නේ නැහැ. ඒජන්සි වල විතරක් නෙමෙයි, එම ආයතන වලින්ම ගොඩාක් කම්කරුව මේක දැනුවත් නැහැ. ඔයා කියපු එක හරි දැනුවත් නැහැ කියන්නේ ඒජන්සිස් දැන් පිටරට යන කට්ටියත් ගැන කතා කරොත් ඒගොල්ලන් ලොකු කියන්නේ මමලා පෙන්නනවා. පිටරට ගියාම මෙන්න මේ ඉන්න පුළුවන්, ඔයාට මේ ප්‍රශ්න නැහැ. ගොඩක් කාන්තාවෝ තමයි ඒකට දාන්නේ. හරි. එතකොට මෙයාලට ට්‍රේනින් කියලා ඒගොල්ලන් මොලේට දානවා තව 20 බීජයක්. මේම ප්‍රශ්නයක් නැහැ, ඔයාට එන්න පුළුවන් ඕනම වෙලාවකට අපි ගන්නවා. ඔයා වෙන ගෙදරකට දානවා. දැන් එහෙම ගිහිල්ලා කම්කරුව මං හිතන්නේ මට කතා කරපු විදියටම 100කට වැඩි පිරිසක් ඉන්නවා ඇම්බසි එකෙම. කණ්ඩ නැල්ලු. උදේට විතරයි ලු කණ්ඩ දෙන්නේ. ලෙඩ වෙලා වාඩි වෙලා ඉඳලා නිදා ගන්න තැන නැතුව මේ ඇඟේ කුෂ්ඨ දාල රෝග
බිබිලි දාලා එහෙම අඬ අඬ කතා කරනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැනේ. අපේ අතේ නෙවෙයිනේ ඒක තියෙන්නේ. ඉතින් එතනදී ඒජන්සි එකක් කිව්වනම් රජයට යුතුකමක් තියෙනවා ඒගොල්ලන් දැනුවත් කරන්න. ඔයා කොයි රටට ද යන්නේ? කම්කරුවා දන්නේ ඒක ලියලා තියෙන්නේ මොකද්ද කියලා. සයින් කරා ගියා. සල්ලි ඒගොල්ලන්ට මං හිතන්නේ දැන්නම් දෙනවද නැද්ද? ඒ වුණාට ගොඩක් කට්ටිය දෙනවා. යන්න කලින් මට ප්‍රශ්නයක් තියෙනවා. මට ලක්ෂ ගාණක් මං ණය වෙලා ඉන්නවනම් මට ලක්ෂ ගාණක් දෙනවනම් මං කොහොම හරි මේක ඉවර කරලා යන්නනේ බලන්නේ. ඒ ඒගොල්ලන්ගේ දැනුවත්කම නොදැනුවත්කම දෙකම මේවා කරලා රවට්ටලා මේ දේ කරගන්න. අර එයාලගේ ඒ වෙලාවේ තියෙන ආර්ථික අසරණකමෙන් තමයි මේ දේවල් වෙන්නේ. ඒකයි. එතකොට මේ අපි ආලා තියෙන මේ කෆාලා සිස්ටම් කියලා එකක් ඒ රටවල් වල තියෙනවද මොකක් හරි මේ ඒ කියන්නේ දැන් වෙන රටවල් වලට ගිහාම විශේෂයෙන් මැද පෙරදිග වගේ තැන්වල දැන් ගිහාම එයාලගේ මේ මේ සේවය සපයන මේ සේවකයන්ගේ මේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන උදාහරණයක් විදිහට පාස්පෝර්ට් එක එයාලගේ ළඟ නැහැ. ගිය ගමන් පාස්පෝර්ට් එක ගන්නවා. ඒකට දැන් හිතුණත් ආපහු එන්නේ එයාලට එතනම ප්‍රශ්නයක් තියෙනවා. පාස්පෝර්ට් එක එයාලා ගාව නැහැ. ඒකට දැන් යන්න එක ගෙදරක වැඩ කරන්න වුණාට මේ ඒ ගෙදර විතරක් නෙමෙයි මේ තව ගෙවල් කීපයක වැඩට යනවා. ඒක හුඟක් අය කියන කතාව. එහෙම ඒක පිටරට විතරක් නෙවෙයි ලංකාවෙත් තියෙනවා. ඒ කියන්නේ එක ගෙදරට එක්කන් ගිහලා අම්මලා ගෙදර එක්කන් යන අවස පොඩක් ගිහලා එමු ළඟනේ වටත් විවේකයක් තියෙනවා කියලා එතනට ගෙනියලා යාළව දානවා උයන්ද. යාළගේ බබාලා බලා ගන්න. හරි. මේ පිටරට ගෙනත් කතා කරන්න ඕනේ. ඒ වුණාට ලංකාවෙත් ඒක වෙනවා. ඔව්. ඉතින් පිටරට ඒක ගොඩක් වෙනවා. ඒ කියන්නේ අපිට අඬලා ගන්න බෑනේ. තේරෙනවද? එතකොට ඒගොල්ලන්ට නීතියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් ප්‍රශ්න වලට මුණ දිදී ඒගොල්ලන් ඉතින් විඳ විඳ ඉන්නවා. ඒකට විසඳුම ඉතින් විසඳුමක් තාම නැහැ. හොඳයි. එතකොට දැන් මේ දේවල් මේ වගේ ප්‍රශ්න තියෙද්දි ඊට අමතරව දැන් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙටම ආවා මේ කොවිඩ් වසංගතය. එතකොට මේ ඒ අංශය විතරක් නෙමෙයි මුළු සමස්ත ආර්ථිකයේම ප්‍රශ්න වලට ගොඩකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ විශේෂයෙන් මෙයාලට ආපු ප්‍රශ්න මොනවද? ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ගොස්තුකම් කරු. රසාවල් වලට යන්න බෑ. මොකද දැන් කොවිඩ් කිව්වම ගෙදරකට යද්දී ඒගොල්ලන් බය වෙනවා. මාස්ක් දාගෙන ඉන්න ඕනේ. දිගටම මාස්ක් දාගෙන වැඩ කරන්නත් බෑනේ ගෙදරකට ගිහිල්ලා. එතකොට එළියේ ඒගොල්ලන් නතර කරනවා. නාලා ඉන්න කියනවා. ඉතින් ඒ සමහරක් කම්කරුවන්ව මේ නතර කරා වැඩ නැහැ. අපිටත් ආර්ථික ප්‍රශ්න තියෙනවා. හරි ඒ වුණාට සමහරක් තන රජයේ දැන් නීතියක් තියෙන කම්කරුවන්ට කොමාරි කොවිඩ් කාලේ ඒගොල්ලන්ට ගෙවීමක් කරලා ගෙදර ඉඳලා වැඩ කරන්න තිබ්බනේ. ඒ වුණාට ගොස්ත කම්කරුවන්ට ඒ ප්‍රශ්න ආර්ථික පැත්තෙන් ගොඩක්ම වැටුනේ ගොස්ත කම්කරුව තමයි. අනිත් එක දැන් එයාලා ගන්න ගෙදර දොරේ වැඩ කටයුතු වලට ඉතින් අර හැමෝම ඒ දවස්වල ගෙදර නිසා ඒ වගේ නිසා ගන්නේ නැහැ නේ. ඒක ඒ කාලේ විතරක් නෙමෙයි. ඒක තාමත් බලපානවා. ඔව් දැන් මේ ආර්ථික අර්බුදේ එක්කත් ගොඩක් පීඩාවටපත් වෙන්නේ නැති මේ අංශයක. ඒකයි දැන් මම කියන්නේ එහෙම නීතියක් තියෙනවා නම් එහෙම කරන්න බෑනේ. දැන් දවස් 7ක් වැඩ කරපු කට්ටිය දැන් දවස් 2යි වැඩ කරන්නේ. ඒ කියන්නේ මුළු කලින් කරපු සියලුම වැඩ ටික කරන්න ඕනේ. ඒ වගේ යගල වැඩ දවස් ගන්න අඩු වෙනවා. අඩු. දවස් ගන්න වැටුපත් අඩු වෙනවා. එතකොට දැන් මේ පහුගිය කාලේ දැන් අවුරුද්දක් අවුරුද්දකට වැඩි කාලයක් මේ ලංකාවේ ඇති වුණ ආර්ථික අර්බුදෙත් එක්ක මේ අංශේ මොනවද කියන්නේ වෙච්ච වෙනස්කම් මොනවද කියන්නේ එයාලාට තිබ්බ ප්‍රශ්න දැන් කොවිඩ් කාලෙටත් වඩා දැන් මේ ආර්ථික අර්බුදෙත් එක්ක අර පිට අර මූලික දේවල්වත් මිලදී ගන්න අමාරුයි. ඒ කියන්නේ ගෑස් නැවත් හැමදේම ප්‍රශ්න. ඉතින් ඒ වගේ වෙලාවේදී මේ කම්කරුවන්ට උන ප්‍රශ්න මොනවද? ඒක තමයි මම කිව්වේ රස්සාවක් නැතුව තමන්ට කොහමද මේ කියන්නේ එදින් දවසින් දවසටනේ යාලා යන්නේ. යාලගේ මේක ගැවිගෙන යන්නේ. එතකොට රසව නැත්තම් අමාරු වෙන ජීවත් වෙන. අනික මේ දැන් මම කිව්වා වගේ දවස් 7ක් වැඩ කරා නම් දවස් 2යි වැඩ කරන්නේ. කලින් 2000ක් දුන්නා නම් දැන් 1000ක් ගෙවනවා. එතකොට ලංකාවේ එතකොට දැන් ඔක්කොම ඉහළට ගිහිල්ලානේ තියෙන්නේ. ඒ වුණාට කම්කරුවාගේ පැත්තේ අඩු වෙනවා. ඔව්. දවස් ගණනක් අඩු වෙනවා. එතකොට තව තවත් ප්‍රශ්න එන්නෙම ප්‍රශ්න. ඉතින් දැන් ඔබතුමී කිව්වා දැන් මේ සමහර ප්‍රශ්න වලට මේ සමිති සමාගම් වල උදව් තියෙන කට්ටියට දැන් ඉස්සෙල්ලා ඔබතුමී කිව්වා වගේ අර හොඳ වෙලාවට අර පොලිසියට අරන් ගිය වෙලාවේ ඔබතුමීට එක්ක සම්බන්ධයක් තිබුණ නිසා යාට හැම දෙයක් කරගන්න පුළුවන් වුණා. එහෙම නැති කෙනෙක්ට මේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ගොඩාක් වෙලාවට දැන් අපිගෙන ආරංචි වෙච්ච කට්ටිය දැන් හැම පළාතින්ම අපි වැඩ කරන නිසා සමහර කට්ටිය කෝල් කරලා අපි නම්බර් සොයාගෙන කතා කරනවා. ඉතින් හැමෝටම එහෙම කරන්න බෑ. හැමෝම දන්නේ නැහැ. එතකොට දැන් මේ වගේ
මේ අංශේ එයාලගේ අයිතිවාසිකම් දිනාගන්න එහෙම නැත්තම් මේ සංවිධානය වෙලා මේ එයාලගේම ආරක්ෂාව වෙනුවෙන් මේ වෘත්තීය සමිතියම පිහිටුවා ගන්න පුළුවන්කමක් තියෙනවද? ඒවට මොන හරි බාධාවත් තියෙනවද? බාධා නම් ගොඩක් තියෙනවා. මොකද වෘත්තීය සමිතියක් කිව්වාම ඒගොල්ලන්ට හම්පතාලා දැන් ගොඩාක් දැන් අපේ රටේ හීලතන බැලුව දැන් නීතිය දැන් ඒ කියන්නේ දැන් කම්කරු නීතිය ගේන තැනින්ම ඔයා එතන ඉන්නවනะ ඔයාගේ ගෙදර දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනේ කම්කරු. එතකොට ඔයා කොහොමත් කැමති වෙන්නේ නැහැ ඔය ඕක තමයි දැන් වෙන්නේ. හරි දැන් අපි සටන් කරාට මේක ඕනේ ඕනේ කියලා සටන් කරනවා. ඒ වුණාට ඒක ගේන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා. ගෝස්තකම් කරු කිව්වා මම මුලින්ම කිව්වේ ඒගොල්ලන් හොරකම් කරනවා ඉන්නේ නැහැ වංචා කරලා යනවා මුදල් අරගෙන යනවා ඉන්නේ නැහැ කියලා. ඒක වෙන්නේ ඇයි? දැන් මම ගෙදර වැඩට ගිහිල්ලා මම ඒ ගෙදර උදේම හුයලා ඔක්කොම කරලා දවසින් දවසට අලුත් කෑම යාලට දෙනවනම් මට පරණ කෑම දුන්නොත් මම මොනවද කරන්නේ? මම හොරකම් කරනවනේ. ෆ්‍රිජ් එකේ තියෙන කෑම මම කන්න කැමතිද? ඔයා කැමතිද? එතකොට ඒ දේ හිතන්නේ කවුරු? එයා අරන් කෑවත් කියන්නේ හොරකම් කරනවා කියලා. හරි. දැන් ඒජෙන්සි එකෙන් ගිහින් දානවා ඔයාට හොඳට පඩියක් ගෙවනවා. උන්ට ඒගොල්ලන් බලා ගන්නවා. කිසිම ගැටලුවක් නැහැ. උන්ට ඉන්න පුළුවන් කියලා. ඒනකොට ඒජෙන්සි එකේ මනුස්සයට එතන පොකට් එකට කීය කරේ අම්බ වෙනවා. එයා බලන්නේ ඒක විතරයි. මෙයාගෙන බලන්න. ඉතින් අර එයාලගේ පැත්තෙන් මානව හිමිකම් අංශයෙන් එහෙම හිතන්නේ නැහැ සමාජයේ. හිතන්නේ නැහැ. ඒ වුණාට අපිට පුළුවන්. මේමයි. දැන් අපිට නීතිය නැහැ. නීතිය ඕනේ කියලා කතා කර ඉන්න වෙලාවක් නැහැනේ. කම්කරුවෝ ගැනනේ අපිට දැන් බලන්න වෙලා තියෙන්නේ. ඉතින් කම්කරුවෝ දැන් යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. අපේ අරමුණ මොකද්ද? අපි මොකද්ද මේකට කරන්න ඕනේ? හරි. ඒකෙන් දැන් අපිට බය නැහැ. ඕනම වෙලාවකට අපි සූදානම්. අපේ අයිතිවාසිකම් ලබා ගන්න. අනිවාර්යෙන්. එතකොට මේ අංශයේ දැන් ඔබතුමියගේ අදහස මම අහන්නේ. දැන් අපි ගොඩ ප්‍රශ්න ගැන කතා කරා. එතකොට මේ ගෘහ සේවකයන් කිහිම නැත්තම් සේවිකාවන් සේවා තත්ත්වය වැඩි දියුණු කරන්න ඔබතුමිය යෝජනා කරන මොනවාද ක්‍රියාමාර්ග තියෙන්නේ? ඇත්තටම මම කියන්නේ දැන් මේ මම මුලින්ම කිව්වේ දැන් ඒජෙන්සි කිව්වම මම ඒජෙන්සි එකට බනිනවා නෙවෙයි. හරි. ඒජෙන්සියක් වුණාම දැන් කම්කරුවෙක් කියවලා ඒගොල්ලන් ඒ කියන්නේ ගොල්ලන්ගේ ආර්ථික විතරනේ බලන්නේ. තමන්ගේ වාසිය විතරයි බලන්නේ. එහෙම එපා. හරි. එයාත් මිනිස්සෙක්නේ කම්කරුවෙක් යනවා නම් එයාට එතකොට එයාලගෙන් ඉල්ලීම වැඩි. ඒගොල්ලන්ගේ පබ්ලිසිටි එක වැඩි වෙනවා. මෙන්න මේ ඒජෙන්සි එකෙන් කම්කරුවෙක් ගත්තොත් අපිට මෙහෙම එයාලා සේවය කරනවා විශ්වාසයි තේරෙනවා. ඒ වගේ එහෙම කරන්න කම්කරුවව රවට්ටන්න එපා. තමන්ගේ එයාලගේ ගුණාත්මක වාසිය විතරක් හිතලා එහෙම කරන එක වැරදි. එහෙම කරොත් ඉදිරියට මේ ගෝස්තකම් කරුවෝ කියන එක රෙස්පෙක්ට් එකෙන් මේ ලංකාවේ ඔළුව උස්සලා වැඩ කරන්න පුළුවන් කියන එක තමයි මම කියන්නේ. කියයි මම ගෝස්තකම් කරුවෙක් කියලා කියන්නේ අපේ සමාජිකෝ කියනවා. මම වැඩ කරන්නේ මෙන්න මේ අහංසේ. මොකද යාලා දැන් දැනගෙන තියෙන්නේ මගේ අයිතිය මොකද්ද මං කරන්නේ මොකද්ද කියලා. වාළු සේවයක් නෙවෙයි ඒක. මම ගිහිල්ලා මගේ ඇඟ මානසික කරවලා වැඩ කරන්න එකට වැඩපන්නවා. ඉතින් ඒක ලැජ්ජාවක් කියලා දෙයක් නෙවෙයිනේ. නිකන් ඉඳලා හොරකම් කරලා අපි මොකක් හරි කරොත්නේ ප්‍රශ්න. ඉතින් මම සේවය කරන්නේ මම මාංශය දරලා නම් මම ලැජ්ජ වෙන්න. ඒකට එතනින් දෙන්න ඕනේ දේ දුන්න ලැබුණා නම් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඉතින් අර අපි කතා කරා වගේ මේ අංශයට මේ නීති පද්ධතිය හරියට ක්‍රියාත්මක වුණොත් විධිමත් ගිවිසුම් ඇති කරන්න පුළුවන්. එතකොට එයාලගේ සේවා කරන පැය ගාන නිවාඩු වෙනත් ප්‍රතිලාභ අපිට හරියට දෙන්න පුළුවන්. මේ ක්‍රමේ තවත් හොඳ තත්ත්වයකට ආවොත් ඒ වගේම අවම වැටුපක් අපිට ඕන නියම කරන්න පුළුවන්. දැන් එතකොට මේ සූරාකෑම නෑ අවම වැටුපක් තියෙනවා ලංකාවේ. ඒකට ඉන්ක්ලූඩ් කරන්න කියලා තමයි අපි කියන්නේ. එතකොට අපිට පුළුවන් අපේ පඩිය කීයද කියලා අපිට කතාම් පුතලත් එක කතා කරගන්න. මේ අංශයෙන් හුඟක් අය නුපුහුණු ශ්‍රමිකයන්. එතකොට මෙයාලගේ සේවා තත්ත්ව වැඩි දියුණු කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? දැන් ඔබතුමී කිව්ව සමහර වෙලාවල්දී මේ දැනුවත් කිරීම කරනවා වගේ. ඒ වගේ මොන හරි තැන් තියෙනවද ශ්‍රමිකයන්ට පුහුණුවක් ලබා දෙන? එහෙම නැත්නම් එහෙම ක්‍රමයක් මොකක් හරි තියෙනවද? ඔව් මේකයි. දැන් අපි රජිත් එක්ක කතා කරගෙන බාගේනින් කරගෙන යනකොට රජින්ම කිව්වා දැන් එක එක ට්‍රේනින්ස් තියෙනවන්නේ කැටගරිස්. දැන් අර පෙඩිකු මෙඩිකු ඒ වගේ ගොඩාක් හරහා අනිත්
ආන්සවලට තියෙනවා. එයාලා පොරොන්දු වුණා අපිට අපි රජෙන් ලියා පදිංචි කරපු ආයතනවලට දාලා ගොස්තකම් කරුවන්ට මුලින්ම අපි මේ ට්‍රේනිං එක කරමු. එතකොට ඒගොල්ලන්ට ඉල්ලීම වැඩි කියලා. මොකද මේ IDW FILO එකෙන් එම මේ කතා කරලා ලෝකේ දැන් ගොඩාක් කම්කරු පන්තියට මේ වගේ දෙයක්. ඇත්තටම දැන් ට්‍රේනිං එකක් නැතුව යන එක කම්කරුවෙක් ගියාම යාට කොහොමද උයන්න ඕනේ, බබෙක් බලා ගන්න ඕනේ කොහොමද කියලා දන්නේ නැහැ. ඔව්, ඒ නිසාම ප්‍රශ්න වෙනවා ඇති. ඒ වුණාට අපේ ආයතනයේ අපේ සංගමයේ අපි ට්‍රේනිං එක දෙනවා. දීලා තමයි අපි ඇග්‍රීමෙන්ට් එකට යන්නේ. නැත්නම් යවන්න බෑනේ යාම. ඇත්තටම හොඳ පියවර. ඔව්, අපේ සමිතියේ ඉන්න සමාජිකයන්ට අපි මේ ට්‍රේනිං එක දීලා තමයි යන්නේ. අනිත් කට්ටියට මම දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් අපි මේ වැදගත් කතා බහේ අවසානෙට ලං වෙලා තියෙනවා. ඉතින් අපි කොහොමද අවසානම සරල උත්තරයක් බලාපොරොත්තු වෙන මුතුවේගේ මෙයාගේ අයිතිවාසිකම් ගැන කතා කරා, ප්‍රශ්න ගැන කතා කරා, ඉදිරියට මෙන්න මේ දේවල් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අයිතිවාසිකම් ගැන උනන්දුවක් ඇති අය මේ වෙනුවෙන් කරන්න පුළුවන් මොකද එකක් තමයි දැන් මේ අලගේ දැනුවත් බව වැඩි කරන්න පුළුවන්. ඒ වගේම නීතිම ප්‍රතිපාදනය ඇති කරන්න පුළුවන්. ඒ වගේ ඔබතුමිය සරලව කිව්වොත් මේ සංක්ෂිප්ත උත්තරයක් අපි දෙමු මේ හැම දෙයකටම ආපහු සරල කරලා. සරල කරලා කියන්න කිව්වොත් මම කියන දේ තමයි අනිකුත් කම්කරුවන්ට වගේ නීතිමය රැකවරණයක් මේ කම්කරුවන්ටත් නැති කරානම් ලබා දුන්නා නම් මේ ගැටලු එන්නේ නැහැ. දවසින් දවසට ගැටලු වැඩි. ඒවා සීමා කරන්න පුළුවන්. එතකොට කම්කරුවාටත් දැන් ගොඩාක් දෙපැත්තක් තියෙනවනේ. කම්කරුවෝ ගැනත් ගොඩාක් කාම්පුතාලා, ඒ කියන්නේ හොඳ හිතකින් නෙවෙයි ඉන්නේ. අර මං කලින් කිව්වා වගේ ඒගොල්ලන් පඩියක් අරගෙන යනවා, ගෙදර ඉන්නේ නැ, දිගටම වැඩ කරන්නේ නැ. මේ ගැටලු සියලුම දේ එතනින් නැතර වෙයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. කොහොමත්ම ස්තුතියි ඔබතුමීගේ අදහස් දැක්වීමට. ඉතින් අද දවසේ අපි කතා කරේ ගෘහ සේවිකාවන් මුහුණ දෙන ගැටලු මොනවද කියන එක ගැන. ඒකෙදී අපි එයාලා මුහුණ දෙන ගැටලු මොනවද, ඒ වගේම ඉස්සරහට ඒ අංශය වෙන්න ඕනේ ප්‍රතිසංස්කරණ මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා. අද අපිත් එක්ක කතාවට එකතු වුණේ සත්‍යවාණී සරසගෝපාල් මහත්මිය. ඉතින් එතුමිය තමන්ගේ වසර ගණනාවක අත්දැකීම්, ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ කට්ටියත් එක්ක වැඩ කරලා ලබා ගත්ත අත්දැකීම් අපිත් එක්ක හුමාරු කරගත්තා. බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක මේ පොඩ්කාස්ට් එකට එකතු වුණාට. ඉතින් Women's Policy Action Network WPAN පොඩ්කාස්ට් සීරීස් එකේ කලින් කරපු එපිසෝඩ්ස් ගොඩක් තියෙනවා ඇඩ්වොකාටා ඉන්ස්ටිටියුට් YouTube channel එකේ. එහෙම දෙයක් තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් ඒවලට ගිහින් බලන්න පුළුවන් මේ පොඩ්කාස්ට් වල අපි කතා බහ කරපු දේවල්. ඒ වගේම යලිත් වතාවක් ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක මේ හොරාව රැඳී සිටියට. ස්තුතියි.